ආයුබෝවන් දියපුතේ අපි කතා කරමින් හිටියේ ප්‍රතිසත පාඩමේ යටතේ බදු පිළිබඳව අපි කතා කළා වරිපණම් බදු ඊළඟට කතා කළා තීරු බදු අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආදායම් බදු කියන්නේ කෙනෙක් තමා උපයන ආදායම මත රජයට ගෙවන බද්ද එතකොට කෙනෙක් උපයන ආදායම කිව්වම් පුතේ උපයන සියලුම සතයක් දක්වා බදු ගන්නෙ නෑ දැන් උදාහරණයක් ඇටියට රජයේ සේවකෙක් නැත්තම් මාසික වැටුප් ලබන සේවකෙක් එයා උපේන වැටුපටම බදු ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් එහෙම නැහැ එහෙම බදු ගන්න නැහැ ආදායම් බද්ද කියන්නේ කෙනෙක්ගේ ඒ උපේන ආදායමට කෙනෙකුට දීලා තියෙනවා එක්තරා ප්‍රමාණයක් උපයන්න පුළුවන් බද්දෙන් නිදහස එතනින් ඊට වඩා වැඩියමනත් උපේනවා නම් තමයි බදු ගන්න අපි උදාහරණයක් හැටියට බලමු අපි හිතමු තැනෙත්ගේ වාර්ෂික ආදායම රුපියල් 350,000යි ආදායම රුපියල් 350,000යි කියනවා මේකෙන් පළවෙනි 100,000 බද්දෙන් නිදහස් ඒක පළවෙනි 100,000ට බදු නැහැ හරි පළවෙනි 100,000 බදු බද්දෙන් නිදහස් දෙවෙනි 100,000 ඒකට අපි කියමු 104ක බද්දක් ගන්නවා ඒකට 104ක බද්දක් ගන්නවා තුන්වෙනි 100,000ට ඒකට 108ක බද්දක් ගන්නවා නැත්නම් 110ක බද්දක් ගන්නවා ඊටත් වැඩියෙන් ආදායම උපයලා තියෙනවා නම් ඊටත් වැඩි වෙන ප්‍රමාණයට සියයට අපි හිතමුකෝ 112ක බද්දක් ගන්න. එතකොට ඒ යටතේ මෙයා බදු වදයට බදු විශයෙන් බදු ලෙස ගෙවිය යුතු මුදල කොච්චරද කියලා අපි බලමු. එයාගේ ආදායම 350,000. ඒතර අපි මේක 100,000 බැගින් වෙන් කරගත්තහම ලේසියෙන් පළවෙනි 100,000. ඊළඟට දෙවෙනි 100,000. 100,000 දෙකක් මෙයා 350,000. ඊළඟට ඊළඟ 100,000 දැන් කීයද දැන් 210යි තව 50,000ක් තියෙනවා ආන්න මෙහෙම ලියන්න තමයි ලේසි දැන් පළවෙනි 100,000ට බදු නැහැ ඒක බද්දෙන් නිදහස මේ 100,000ට 104ක බද්දක් ගන්නවා මේ 100,000ට 110ක බද්දක් ගන්නවා ඊළඟ ටිකට ගන්නවා 112ක් මෙන්න මේක තේරුම් ගන්න මෙයාගේ ආදායම 350,000යි ඒකේ මුල් 100,000 බද්දෙන් නිදහස් ඊළඟට එතනින් ඉඳලා එන 100,000 104ක් ගන්න. එතකොට ඊටත් එහා 100,000ට 110ක්ද ඊට වැඩි වෙන ආදායමක් තියෙනවා නම් 112. එතකොට මෙයාගේ ආදායම 350,000යි. එතකොට 100,000යි 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 310යි 350,000යි. අපි දැන් බලමු කොච්චරද බදු කියලා. මෙතනින් මේ 100,000ට ගෙවන්න ඕන 104. එතකොට කීයද පුතේ? ආ අපි බලමු ටක් ගාලා. එතන රුපියල් 4,000යි. මෙතන. එතන 100,000ට 10ක්නේ. දැන් ගියා. 3යි මේකයි 4යි. ආ එතන කීයද කරක එක? රුපියල් 10,000යි මෙතන එතන තියන 50,000 ඒකට 112 එතකොට එතන බදු වෙනවා 0.512 60 රුපියල් 6,000 එතකොට එයා ගෙවන්න ඕනේ මුළු බදු මුදල බලමු අපි මේ 100,000ට 4,000යි මේ 100,000ට 10,000යි මේ 100,000ට 6,000යි ගෙවීද මුළු මුදල බලමු 6,4 10යි 1,1,2 එයා බදු ගෙවන්න ඕනේ රුපියල් 20,000 එයාගේ ආදායමට ඒ කියන ප්‍රතිශතය යටතේ බදු ගෙවන්න ඕනේ රුපියල් 20,000 අපි පුතේ තව ගණන් බලමු ඉක්මනට ඒ විදිහටම අපි හිතමු කෙනෙක්ගේ ආදායම 1 මිලියන
නමසිය දාහයි එක් මිලියන නමසිය දාහයි මේකෙන් මේකේ පළවෙනි 500000 බද්දෙන් නිදහස් පළවෙනි 500000 පළවෙනි 500000 බද්දෙන් නිදහස් දෙවෙනි 500000ට 104ක බද්දක් ගන්නවා දෙවෙනි 500000ට 104ක බද්දක් ගන්නවා තුන්වෙනි 500000ට 108ක බද්දක් ගන්නවා ඊටත් වැඩි වෙන මුදල් තිබේ නම් 116ක් उन्नमान यागे आदाय पंचदाह गुडवल अंतिम हारसी दाह मेक बद्य निधास बदने मेकट सीट हतरा बल पंचदाहट सीट हतरगाने बिंदु तुना हतरा विस इतने रुपया विसीदाह मे पंचदाहट ए पंचदाहट සියයට මෙතන 104යි නගත්තේ මෙතන 108ක් වැඩි වෙන ටිකට් 116ක් දැන් ඊතර මෙතන 108ක් උදේ හරි අපි සුළු කර බලමු එතකොට 0.3යි 8.40යි ඒකට බදු 40000ක් වෙනවා මේ දෙවෙනි සියයක් දාට තුන්වෙනි සියත පළවෙනි 510 නිදහස් ඊළඟ 510ට වෙන්නේ 20000යි තුන්වෙනි 518 වෙනවා රුපියල් 40000ක් බදු. ඒ තව වැඩිපුර තියෙනවා 400000ක්. ඒකටත් බදු බලමු පුතේ 400000. ඒකට 116ක්. ආට තේරෙනවා මුදල වැඩි වෙනකොට බද්ධ ප්‍රතිශතය වැඩි. ඒක තමයි ආදායම් බදුවල ලක්ෂණය. හරි. අපි 410යි දෙක බින්දු දෙකක් අපුවා බින්දු 3යි उपयन स्वीर मुदल बदगा අපි කරන මිලදී ගැනීම අපි ලබා ගන්න සේවාවන් සඳහා සකස් වෙනවනේ බිල දැන් උදාහරණයක් ඇටියට දුරකතන අපි කතා කළා ඒකත් මේ කළම කතා කරමු වැට් බද්ද කියලා කියන්නේ එකතු කළ අගය මත අය කරන බද්ද වැලියු ඇඩඩ් ටැක්ස් VAT වැට් බද්ද දැන් මේක ගණනය කරන්නේ මෙයමයි පුතේ දැන් අපි බාණ්ඩහා සේවා අපි කියමුකෝ දුරගතන අපේ දුරගතන බිලය මෙහෙම තියෙනවා මගේ දුරගතන බිලේ තියෙනවා ඇමතුම් ගාස්තුව රුපියල් 2000යි රුපියල් 2000යි හරි ඊළඟට අන්තර්ජාල ගාස්තු අන්තර්ජාල ගාස්තු එක වෙනමයි
එතන රුපියල් 1000යි. දැන් මේ දෙක පමණ නම් තියෙන මං ගෙවි මගේ බිල. එතකොට මුළු ගාස්තු මුළු මුදල වෙන්නේ රුපියල් 3000යි. දැන් මගේ බිලේ සම්පූර්ණ මුදල 3000යිනේ තියෙනව ඔක්කොම එකව කරලා එන්නේ 3000. අන්නේ එකතු කළාට පස්සේ පුතේ තමයි වැඩ බද්දගන්නේ එකතු කළ අගය මත. අපි කියමුකෝ වැඩ බද්ද ගන්නවා 115. වැඩ බද්ද 115යි කියලා. එහෙනම් මම මේ 3000ට තව 115ක් බලලා එකතු කරන්න ඕනේ. එතකොට 3000 ගුණ කිරීම 100න් 15 බලමු කීයද කියලා. 2යි 0.5යි 3/15යි 3/3යි. අපි මේ මගේ බිලට තව රුපියල් 450ක් එක්කව. එතන බිලේ වටිනාකම වෙන්නේ 3000 එකතු කිරීම 450 3450යි. අන වැඩ බදු ඔය විවිධ ක්‍රම වලින් බදු කරන අපි තව ගණක් සාකච්ඡා කරමු පුතේ. අපි හිතමු අපි හිතමු කමිෂන් නිෂ්පාදනය කරන ආයතනයක්. ඒක කමිෂන්යක්. එයාට නිෂ්පාදන වියදම අපි හිතමු යනවා රුපියල් 1200. කමිෂයේ නිෂ්පාදන වියදම රුපියල් 1200යි. එයා ඒක විකුණලා ලාභ ගන්න බලාපොරොත්තු වෙන රුපියල් 200ක්. බලාපොරොත්තු වෙන ලාභය රුපියල් 200යි. දැන් එයා මේක විකුණන්න ඕනේ කීයටද? 1400කට විකුණන්න ඕනේ. එනිසා විකිනිය යුතු මිල රුපියල් 1400යි. ආන්න දැන් මේ බිල සකස් වෙලා තිනවා නිෂ්පාදන වියදමයි යා ලැබෙන ලාභයයි සියල්ලම එකතු වෙලා. ඒකට දැන් කියනවා වැඩ බද්ද ගන්න 115ක් කියලා. 115ක් වැඩ එක. වැඩ බද්ද 115යි. එහෙනම් දැන් මෙයා මේ මුදලට විකුණන්න බෑනේ. ඒකට වැඩ එකක් ගන්න බෑ. ඉතින් අපි වැඩ බද්දත් ඒකට එකතු කරන්න ඕනේ. 1400ට තව 100ට 15ක් බලන්න. බලමු පුතේ කීයද කියලා. 0.2 0.2 කැපුණා. 14 වරක් 15. 15 අතර 60යි. 15 එක 15 6යි. 21යි. තව 210ක් මේ මුදලට එක්කව වෙන්න ඕනේ. ඒ නිසා කමිෂේ මිල වෙනවා රුපියල් 1400 එකතු කිරීම 210. 1610ක් වෙනවා මිල. ආන්දෙක්. එතකොට දෙපොතේ වැඩබද්ද කියන්නේ යම්කිසි බිලක සියලුම වියදම් එකතු වෙලා අවසානයේට සකස් වෙන මිල තියෙන. අන්නේ මිල ඒ එකතු කළ අගය මත අය කරන බද්ද නේ. මේ මුදලයි දෙකම එකතු කළා. ඒ එකතු කළාම බිල වෙන්නේ මේකයි. ඒකට 115ක් බද්ද ගන්නවා. එතකොට ඒ 115ක් බලලා මේ මුදලට එකතු කරන්න. දැන් ඔබට මම මේ ප්‍රතිසත පාඩමේ යටතේ අද බදු ගැන ගොඩක් කතා කරා. අපි කතා කරා වරිපණම් බදු, ඊළඟට කතා කළා තීරු බදු, ඊළඟට කතා කළා ආදායම් බදු, ඊළඟට කතා කළා වැඩ බදු. එතකොට පුතේ දැන් ওই බදු සම්බන්ධව සියලු කරුණු මම කිව්වා. ඔබට පුළුවන් දැන් අපි ඉස්සරහට යන්න ඉස්සෙල්ලා මේ අභ්‍යාස මාලාවේ, ඒ කියන්නේ 14:1 අභ්‍යාස මාලාවේ සම්පූර්ණ ගැටලු ටික දැන් විසඳන්නට පුළුවන්. හොඳයි, ඒ ගැටලු ටික විසඳලා ඊගාව පාඩමට සූදානම් වෙන්න. තෙරුවන් සරණයි.